අද අපි ඉගෙන ගත්තේ නේද දිගමැනීම ගැනනේ නේද දිගමැනීම එතකොට දිගමැනීමේ සම්මත ඒකකය මීටර මේක ඔයාලා ලියාගත්ත නේද කොටු කරලා නේද m අකුරෙනුත් පෙන්වන්න පුළුවන් m අකුරෙනුත් පෙන්වන්න පුළුවන් මීටර කියන එක ඒ සම්මත ඒකකය ඒක නේද සම්මත ඒකකය රයිට් මේක ලියාගෙන තියෙන්නේ දැන් නේද මේක ලියා ගන්න ඕන ඔකේ මේක මොකද කරේ පුතේ අපි වැටේ දිගමැන්නා දැන් වැටේ දිග අපි මීටර කෝදුව තියලා සරල රේඛියව මැනගෙන යනවා නේද මෙහෙම ණය යනවා වගේ කිව්වොත් ඒ වැරදි සරල රේඛියව මැනගෙන යනකොට නේද මීටර 12ක් ආවා මීටර කෝදුවෙන් 12ක් ආවා දැන් අපි ඒක පොතේ ලියන්නේ කොහොමද මෙන්න මේ විදිහට එක්කෝ මේ වැටේ දිග මීටර 12යි කියලා ලියන්න පුළුවන් එහෙම නැත්නම් වැටේ දිග 12යි m 12 m කියන එක අපි කියවන්නේ කොහොමද මීටර 12යි මේ සමහර මේක වැරදියට කියවනවා නේද 12යි මීටර එහෙම කියවන්න පුරුදු වෙන්න එපා නේද අපි මේ කියවන්නේ කොහොමද මීටර 12 හොඳයි ඔන්න අපි දැන් ඔන්න වැටේ දිග මැනලා ලියලා තියෙන්නේ රයිට් දැන් මම ඔයාලට පොඩි ක්‍රියාකාරකමක් කරනවා දැන් ඔයාලා තමන්ගේ ගෙදර මේ මීටර කෝදුවෙන් මනින්න පුළුවන් ස්ථාන හතරක් දැන් කල්පනා කරන්න ඕන මොනවද ස්ථාන හතර කියලා තමන්ගේ ගෙදර තමන්ගේ නිවසේ නේද මනින්න පුළුවන් දිග 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 මනින්න පුළුවන් ස්ථාන හතරක් ඔව් චුට්ටක් කල්පනා කරන්නකෝ කල්පනා කරන්නකෝ මම වගුවක් දෙන්නම් ඒ වගුවේ දැන් ඒ කල්පනා කරපු ස්ථාන හතර ලියන්න තැනක් තියෙනවා එතන ලියන්න නේද ලියලා හෙට අපි නේද හෙට ඔයාලා මීටර කෝදුවෙන් ඒක මැනලා දාන්න හොඳයි මෙන්න වගුව රූලක් ගන්න පුතේ රූලක් අරගෙන අපි වගුව අදිමු දැන් අර හතර ඔව් අර ස්ථාන හතර වල මනින ස්ථාන හතර මෙන්න මෙතන ලියන්න ඕන දැන්මම ලියන්න ඕන නේද දැන් අපි හිතමු ඔන්න කෙනෙක් ලියනවා ගේට්ටුවේ දිග මෙතන ලියනවා කෙනෙකුට වුණා ලියන්න පුළුවන් මේසයේ දිග නේද තව කෙනෙකුට වුණා ලියන්න පුළුවන් සාලයේ දිග නැත්නම් කාමරයේ දිග කාමරයේ පළල නේද සර් රූපරාණියේ දිග බෑ ඒව අපේ චූටි දේවල් නේ මීටර කෝදුවට වඩා නේද ටිකක් දිග වෙනවා ඔව්
ඔන්න සර් හතක් ලිව්වා බලන්න ඒ ඔයාලටත් හරියනව නම් ඔයාලත් ඒව ලිව්වට කමක් නැහැ හොඳයි දැන් පුතේ මේක පොඩි ගේම් එකක් හොඳේ බලමු මේක හරියනවද කියලා අපි නේද දැන් මීටර කෝදුවේදී ඔයාල දන්න ඕනේ අතින් පෙන්වන්න පුළුවන් නේ හැමෝටම නේද හැමෝටම මීටර කෝදුවේදී මතකයිනේ කොච්චරද කියලා නේ රයිට් එහෙනම් දැන් සිතූ දිග කියන්නේ දැන් වැටේ දිග කොච්චර විතර වේවිද මැන්නොත් කොපමණ දිගක් වේවිද प्रमाण मतकोटर दहा අනේම දාන්නේ මේක ඇත්ත ගාන නෙවෙයි අපි හිතලා අනුමාන කරන නේද හොඳයි ඒ වැඩේ කරන්න නැත්නම් අනුමාන කරා
සර් මම හිතලා දැම්ම හිතලා දැම්ම හරි ඔයා කොහොමද හිතලා දැම්ම මේසයේ දිග මීටරයයි දොරේ දිග මීටර දෙකයි දිවසේ මීටර 8යි දෙකේ දිග මීටර 4යි හොඳයි අනේ විදිහට හිතලා දාමු අපි අනිත් අයත් එහෙම කරන්න आसन्न वशेन समहार संसंदने मतक පෙළපොඩි අභ්‍යාස කරේ නැත්තම් කරන්න ඕනේ කි හොඳේ මේ දිග මැනීම වගේම පුතේ තවත් මේ පාඩමක් තියෙනවා මේ බර මැනීම කියලා මතකද ඔයාලට බර මැනීම බර මැනීම ඔව් සර් හරි බර මනින්නේද මොන වගේ දේවල් වලද ඔයාලා බර මනින්න ඕනේ තරදිය යම් කිසි භාණ්ඩයක් පඩි ඔව් පඩි ඕන තරාදියක් ඕන නේද කිලෝග්‍රෑම් එකේ පඩියක් තියනවා නම් ඒ ගොඩක් හොඳයි නේ තරාදියක් ඕන බරමැණීම බරමණින්නේ කිලෝග්‍රෑම් වලින් නේද බරමැණීමේ සම්මත සංකේතය කේජි නේද නැත්නම් කියන සම්මත ඒකකය කිලෝග්‍රෑම් බරමැණීමේ සම්මත ඒකකය කිලෝග්‍රෑම්. දැන් දිගමැණීමේ සම්මත ඒකකය මීටර වගේ බරමණින් අපි යොදාගන්නේ කිලෝග්‍රෑම්. හොඳයි එහෙනම් මාතෘකාවක් ලියමු. බරමැණීම. බරමැණීම. අලුත් පිටුවක ලියුවත් කමක් නැහැ. බරමැණීම
දෙක වසරේදී ඔයාලට මතක ඇති නේද වැලි උරවල බර මනිනවා ඊට පස්සේ විවිධ භාණ්ඩ අරගෙනනේ ඒවැයි බර මැනීම ඔයාලට මතක ඇති සමහර විට මේ බර ඔයාල මැන්නේ මුලින්ම ටික් බෝල වලින් ලී කුටි වලින් නේද අන්න ඒ වගේ දේවල් වලින් මැන්නේ ඉතින් මේ දැන් අපි එහෙම නෙමෙයි දැන් අපි මනින්නේ බර මැනීමේ ඒකකයක් අපි යොදා ගන්නවා එතකොට තමයි අපට ලේසියෙන් බර මැන ගන්න පුළුවන් නේද පොදු ඒකකයක් ඕනනේ ඔය මීටර වගේ එක එක එකෙන් අපිට මැන්නොත් එක එක ගණන් ඉන්නේ නේද එහෙම වුණොත් එහෙම මුදලාලිලා එක එක විදියට මැරලා දේවි නේද එළවලු අපි හිතමු එළවලු ටික් බෝල වලින් මනින්න පුළුවන්ද බෑනේ නේද ඔව් සීනි පුළුවන් ද ටික් බෝල වලින් මනින්න බෑ අන්න ඒකනේ එක එක තැන්වල එක එක විදියට එතකොට මනින්න පුළුවන් එතකොට මැනීම් වැරදි එතකොටනේ ඒක නිසා ඒ වැරදීම මැනීම වැරදි නැති වෙන්න පුතේ පොදු එකකයක් තියෙනවා බර මනින්නේ තමයි කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් නේද කිලෝග්‍රෑමේ මිනුම් පඩිය කඩවල තියෙන කිලෝග්‍රෑමේ පඩිය නේද ඒක ඔව් මේක හැබැයි මේ කිලෝග්‍රෑමේ පඩිය ඔයාලා පුළුවන් නම් මේව අතින්න උස්සල බලන්න ඕන එහෙම කඩේකට ගිහිල්ලා දැන් ඔය අඳුරන කඩයක් තියෙනවා නම් මේ අර තරාදි තියෙන කිලෝග්‍රෑම් එකේ පඩියේ මුදලාලි මාමගෙන් චුට්ටක් හැබැයි මේ වැඩි ඔව් වැඩි ටික එක යන්න ඕන දැන් නම් අර පඩි ටිකක් අඩුයි නේ මනින්න දැන් තියෙන අර ඉලෙක්ට්‍රොනික තරම් පොළට යනකොට නෑර බඩු කිරනකට තියෙනවා ඔව් පොළේ නම් තියෙනවා මේ මෙහෙම කිලෝග්‍රෑම් එකේ පඩිය උස්සල බලන්න ඕන කොච්චර අතට මරක් දැනෙනවද කියලා නේද අතට කොපමණ බරක් දැනෙනවද කියලා උස්සර බලන්න ඕන ඒ එතකොට තමයි ඔයාලගේ අත දන්නේ මෙන්න මෙච්චර බර වෙන්නේ නැති මේ කිලෝග්‍රෑම් එක කියලා නේද ඉස්කෝලේදී සමහරවිට ඔය ක්‍රියාකාරකම් කරනවා ඒ නිසා ඔයාලා ඒක දන්නවා හොඳයි එහෙනම් බර මැනීමේ සම්මත සංකේතය වම් මෙතන යටින් ලියන්න බරමැනීමේ සම්මත සංකේත බරමැනීමේ සම්මත ඒකකය කිලෝග්‍රෑම් किलोग्राम आ मेकट ओके जी केजी वाले रूप में ना न पुलवा नहीं केजी මේ වරහණක් නම් ඕනෙත් නෑ සර් ඔක කොටු කරගන්නද පාට පැන්සලකින් ඔව් මේ කොටු කරගන්න පාට පැන්සල කිලෝග්‍රෑම් කේජි හරි දැන් මෙහෙම වැඩක් ඔන්න ඔයාලා කරනවා ගෙදරදී කොස් ගෙඩියක් ලැබෙනවා ඔයාලට කොස් ගෙඩිය තරාදී එක පැත්තකට දාලා මේ පැත්තේ දැන් බර මනින ඔයාලා නේද බර මනිනකොට කිලෝග්‍රෑම් 3ක් ආව මේ කොස් ගෙඩියේ බර කිලෝග්‍රෑම් 3ක් किलोग्राम
ඔස්ගේ දිවි තුනයි කැටි. ඔස්ගේ දිවි බර සමානයි කිලෝග්‍රෑම් තුනයි. නේද? කිලෝග්‍රෑම් තුනයි. එහෙම නැත්නම් අපට ලියන්න පුළුවන් තාක්‍රමයක් තියෙනවා 3 kg 3 kg. එහෙම ලියන්නත් පුළුවන්. අපි ක්‍රම දෙකටම ලියාගන්නමු නේද පුතේ? දෙකම දැනගෙන ඉන්නවා. 3 kg. 3 kg කියන්නේ කිලෝග්‍රෑම් 3යි. 3 kg කියන්නේ කීයද? කිලෝග්‍රෑම් 3යි. කිලෝග්‍රෑම් 3යි. හරි ඉක්මන් කර ලියන්න. ඒකත් කට කර ගන්න ඕනද? ඔව් ඒකත් කට කර ගන්න. හොඳයි දැන් අපි දෙකක් ඉගෙන ගත්තා. මීටර සහ කිලෝග්‍රෑම්.